හැමෝම YouTube channelලයට අද වීඩියෝ අපි කතා ගන්න සුපිරිම සුපිරි මයින් බ්ලෝවින් මැජික් ට්‍රික් එකක් ගැන. ඉතින් මේකට ඔයාලට රබර් බෑන්ඩ් එකක් වගේම කාඩ් පැක් එකක් ඕනේ. වීඩියෝකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් ওই වීඩියෝ එකේ දකුණු පැත්තේ subscribe කියලා බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ notification bell icon එක ක්ලික් කරන්න. එතකොට මම වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධ idea එක ඔයගොල්ලන්ගේ අනිවාර්යෙන් පහල comment section එකේ comment කරන්න. එහෙනම් අපි මුලින්ම performance එකට යමු. හොඳයි. මේ විදිහට මම මුලින්ම card pack එක shuffle කරගන්නවා. shuffle කරගෙන හොඳයි. ඊට පස්සේ මම මේ විදිහට cards ටික spread කරනවා. ඊට පස්සේ මෙතන කවුරුත් නැහැ කැමති කාඩ් එකක් සිලෙක්ට් කරගන්න කියනවා. උදාහරණයක් වශයෙන් මම මෙන්න මේ කාඩ් එක ගන්නවා. අරගෙන මම ඒක ඔය විදිහට පැත්තකින් තියනවා. තියලා ඊට පස්සේ මම කරන්නේ එයාට කියනවා මේ කාඩ් එක බලන්න කියලා. ඔය විදිහට කාඩ් එක බලලා මේ කාඩ් එක ඔබ මතක තියාගන්න. ඊට පස්සේ මම මේ විදිහට මේක පැක් එකට දානවා. ඔය විදිහට මම ඒක පැක් එකට දාලා ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මේකේ ටේබල් කට් කීපයක් කරගන්න. ඊට පස්සේ මම ආපහු ගන්න පොඩි ෆෝල් කට් එකක් කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේ රබර් බෑන්ඩ් එක මේ මෙතන කවුරුත් නැහැ ඒ හින්දා මම මේ රබර් බෑන්ඩ් එක මෙහෙම අතේ තියාගෙන මෙන්න මේ විදිහට මම මේක පැක් එකට දානවා. පැක් එකට දාලා ඊට පස්සේ මම කරන්නේ මේක මෙන්න මේ විදිහට මේ උස්සලා මේ යට කෑල්ල මේක උඩින් මෙන්න මේ විදිහට තියලා ඔන්න බලන්න. ඊට පස්සේ වෙනදී කාඩ් එකක් එක පාඩම විදියට ආවා. එක ඔකෙන් කාඩ් එක. හොඳයි. ඔක තමයි පර්ෆෝමන්ස් එක. මේ ගොඩක් පවර්ෆුල් මැජික් එක ඕනම තැනක ඕන විදිහට කරන්න පුළුවන්. ඉතින් අපි එන ටියුටෝරියල් එකට යන්න. හොඳයි. ඔගොල්ලෝ එකතු වෙලා තියෙන ටියුටෝරියල් එකත් එක්ක කිසිම සෙටප් එකක් ඕනේ නැහැ. කාඩ් පැක් එක හොඳට ඔයාගේ මැජික් එක පෙන්වන්න කෙනාට ෂෆල් කරන් දෙන්න පුළුවන්. ෂෆල් කරන් පස්සේ ඔයාර ඊට පස්සේ ඔයාගේ කැමති කාඩ් එක සිලෙක්ට් කරගන්න කියන් තියෙන්නේ. අපි හිතමු මේ කාඩ් එක ගත්තා කියලා. හොඳයි. ඊට පස්සේ මේ කාඩ් එක 4 of hearts වට දෙන්නේ මේ කාඩ් එක කන්ට්‍රෝල් ගන්න පැක් එකේ යටට. ඒ කියන්නේ පැක් එකේ බොටම් එකට එන්න කන්ට්‍රෝල් ගන්න ඕනේ. දැන් ඔයා මේ කාඩ් එක අරගෙන මෙන්න මේ විදිහට දාන ගම මේ විදිහට පොඩ්ඩක් පහතර ගැලලා මේ විදිහට උඩට උස්සන් දින්න. එතකොට මේ විදිහට කාඩ් එක ওই විදිහට පොඩි හිඩසක් එනවා. එතකොට ඔයා ටග් ගාලා වගේ පින්කි එකෙන් මේ විදිහට පින්කි බ්‍රේක් එකක් තියාගෙන ඔයාට මේ විදිහේ කට් එකක් දෙන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ විදිහේ කට් දෙයක් දෙන්න පුළුවන්. ඔයා කැමතියක් කළා ඕනේ නම් තවත් කට් එකක් ওই විදියට දෙන්න පුළුවන්. ඔය කෝක කරත් අන්තිමට 4 of hearts කාඩ් එක පැක් එකේ යට තියෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ ඉතමත් දේසි දෙයක්. එයාට රබර් බෑන්ඩ් එක බලන්න කියලා ඔයා ටග් ගාලා ඔයාගේ පින්කි එකෙන් මෙන්න මෙතන කාඩ් එකක් කවුන්ට් කරගන්න ඕනේ. කාඩ් එකක් කියන්නේ ඔයාගේ එකම එක කාඩ් එක, ඒ කියන්නේ ඔයා ඒ ස්පෙක්ටේටර් සිලෙක්ට් කරපු කාඩ් එක මේ විදිහට පින්කි එකෙන් අයින් කරගන්න. නැත්නම් ඔයාලා ගන්න තියෙන්නේ මෙහෙම තියෙද්දි ෂේප් එකේ පින්කෙන් ටග් ගාලා කවුන්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආ රබර් බෑන්ඩ් එක දීපු ගම ඔයා මෙන්න මේ විදිහට රබර් බෑන්ඩ් එක දාන්න ඕනේ යට කාඩ් එක අහුවෙන්නේ නැති වෙන විදිහට. එයාට පේන්නේ නැහැ ඒක. ඊට පස්සේ හැබැයි රබර් බෑන්ඩ් එක ඇදුනොත් අර කලින් වගේ පැක් එකකින් කාඩ් එක එකපාර යන්නේ නැහැ. ඉතින් ඔයා ඒකට මේ ට්‍රික් එක එක රබර් බෑන්ඩ් එකකින් එකපාර ගන්න පුළුවන්. දැන් ওই විදිහට දැන් රබර් බෑන්ඩ් එක මෙහෙම දාලා ඊට පස්සේ වඩ ගන්න තියෙන්නේ මේක අහු යන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේක උඩට ඔහොම ගන්න. උඩට ගනිද්දි ඔයා මෙහෙම ගත්තොත් කාඩ් එක ෆ්ලෑෂ් වෙනවා. ඒ හින්දා ඒක ඔයා හොඳට හිතලා ඔයා කාඩ් එක රබර් බෑන්ඩ් එකකින් පිටත තියෙන්නේ හොඳට ඔයා ඒක කවර් කරගෙන මේක උඩට ගන්න ඕනේ. මං පෙන්නනම් ගන්න විදිහ ඔන්න ඔය විදිහට ඔයාගේ කාඩ් එක ෆ්ලෑෂ් වෙන්නේ නැති වෙන්න අරගෙන ඔන්න ඔය විදිහට කරු ගම ඔයාගේ කාඩ් එක පිටට පනිනවා. ඉතින් කාඩ් එක විසිකුණා. ඉතින් ඔය විදිහට තමයි මේ ට්‍රික් එක වෙන්නේ. මොනවා හරි තේරුම් නැද්ද තියෙනවා අහන්න. වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා